පස්සෙනෙක් නිදාගෙන ඉන්නකොට පස්සෙනෙක් ඇහැරෙනවා. බුදුහාමුදුරුව වදාරනවා පස්සෙනෙක් නිදාගෙන ඉන්නකොට පස්සෙනෙක් ඇහැරෙනවා. පස්සෙනෙක් ඇහැරලා ඉන්න නිසා පස්සෙනෙක් නිදා ගන්නවා. දැන් ඔබ හිතයි මොකක් ගැනද මේ කියන්නේ කියලා. මේක අපිට හම්බෙන ජාගර කියන සූත්‍රයේදී සංයුතනිකායේ දෙවි කෙනෙක් තමයි අහන්නේ කී දෙනෙක් නිදි වරද්දී කී දෙනෙක් අවදීන්ද? ඒ වගේම කී දෙනෙක් නිදද්දී කී දෙනෙක් නිදි වරන්නේද? ඉතා පැහැදිලිව බුදුහාමුදුරුව පැහැදිලි කළා මේ පස්සෙනෙක් නිදි වරද්දී පස්සෙනෙක් නිදනු ඇත. ඒ කවුද පින්වත්නි? කෙනෙක් ගාව තියෙනවා නම් සද්ධාව කියන ඉන්ද්‍රිය අවදි කරගන්න. ඒ කියන්නේ තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව ගෞරවය අවබෝධයකින් සරණ ගියපු නොසරණ ශ්‍රද්ධාවක් කෙනෙක් තමන් ගාව දියුණු කරන් යනවා නම් කෙනෙක් වීරයයි නම් ඒ කියන්නේ අකුසල් දුරු කරගන්න කියලා දැඩි අදිෂ්ඨානයක් තියෙනවා නම් මේ බුද්ධෝත්පාද කාලෙකට ආවා මේ අවස්ථාව මග ඇරුණොත් ආයේ කවදම මුණ ගැහෙවිද කල්ප ගණන් සංසාරේ දුක් විඳපු අපිට මේ මොහොත මොන්න තරම් වැදගත් හිස්ස ගින්නි ගත්තෙකු ඒ ගිනි නිවන්නට වෙහෙසෙන්න ආසේ මේ සංසාර ගින්දර නිවන්න වෙහෙසෙනවා කියන දැඩි අදිෂ්ඨානය. එතකොට ඒ විතරක් නෙවෙයි ඒක නිකං කරන්න බෑ. මේ සියලු අධ්‍යක්ීම් පිළිබඳව හොඳ සිහියක් තියෙන්න වෙයි. මොකද සිහියෙන්මයි මනසට පුරුදු කරන්න පුළුවන්. මෙතෙක් කල සංසාරයේ ලෝ පිළිබඳ සැබෑ සිහිය නොසිටින නිසා වෙච්ච පාඩුවක් මේ අපිට තියෙන්නේ. එහෙනම් ශ්‍රද්ධා වීරිය සතිය ඒ විතරක් නෙවෙයි ඒ සිහිය මනාකොට වඩනකොට පුජ්‍යලේක එකම වූ ස්ථාවර වූ තත්වයක හිත ටික වෙලාවක් හරි තියාගත්තොත් ආන් ඒ මොහොතට හිතට දෙන පණිවිඩය ඒ කමටහන තහවුරු කරගනී හිත එන සමාධි තත්වයට හිතපත් කර ගැනීම. ඒ වගේම මේකේ ප්‍රතිඵලයක් ලෙස ලෝකේ යථාර්ථය දැනෙන්න පටන් ගන්න එක ප්‍රඥාව. ඔය ඉන්ද්‍රිය පහක් කිව්වේ. ඔය ඉන්ද්‍රිය පහ ඇහැරවල තිබ්බොත් නිදියන්න වෙනවා කාටද? කාමච්ඡන්දට, ව්‍යාපාදට, තීන මිද්දට, උද්දච්ච කුක්කුච්චට, විචිකිච්ඡාට. දැන් පැහැදිලිද? මේ පංචේන්ද්‍රියම් පිනවන්න අපි ගාව තියෙන කැමැත්ත ආශාව කියන එක තුනී වෙලා යාවි අර ඉන්ද්‍රිය ධර්ම දියුණු කරද්දී. එතකොට තරහ වෙන එක, අකමැත්ත වෙන එක, ගැටෙන එක නිකම්ම නැති වෙලා අර පහ නැගිටිනකොට. ඒගොල්ලෝ නිදාගන්නේ. එතකොට හිතේ තියෙන විපිලිසර බව, එතකොට මේ කුසල් දියුණු කරගන්න තියෙන අකමැත්ත, කම්මැලිකම අනේ ඕනේ නැවෙ වැඩේ තව කල් තියෙනවය මේ ඒක හරි අමාරු වැඩක් කියලා හිත පස්සට ගහන එක දැන් සීතලයි දැන් අවුයි දැන් මේ කටයුත්තට මේ භාවනාවට හරියන්නේ නැහැ මේ මට මෙන්න මේ නිසා මට ওই සීල් ටික රකින්න බෑ මේ යාළුවෝ ටිකක් ආපු නිසා රකු බොන්න සිද්ධ වුණයි ඔන්න ඔය වගේ මේ බොහොම ලාමක දේවල් නැත්තම් මේ තීන මිද්‍යාවක් කුසල් දහම් දියුණු කරගන්න ප්‍රමාද වීමක් අන්න ආන් එහෙම තත්ත්වයක් උදා වෙන්නේ නෑ අරගුල්ල අවදි කරලා තිබ්බාම ඊළඟට අටතැන් නිසැකේ බුද්ධාදී බුදුන් ගැන දහම් ගැන සංඝුන් ගැන ආදී කොටගත් දැන් සමහරු ඉන්නවනේ පෙර භවය ගැන සැකයි ඇත්තටම අය උපදිනවද සැකයි දැන් ඕක ප්‍රශ්න කර කර තර්ක කර කර අහන්න දෙයක් නැහැ අර ಗುಣධර්ම ටික දිනු කරගත්තනම් අපෙන් අහන්නේ එයා අපිට කියලා දෙනවා අර ಗುಣධර්ම ටික දිනු කරගත්තනම් එයා අපෙන් අහන්නේ නැහැ මිනිස්සුව ඉපදෙනවද කියලා කර්මයේ පස්සෙන් එනවද කියලා එයා අපිට කියලා දෙයි එහෙනම් ඒ ಗುಣධර්ම ටික දිනු කරගත්ත කෙනාට මේ පස්සෙන් නිදි කරවන්න පුළුවන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා ඒ පස්සෙන් නිදාගෙන ඉදී අර පස්සේ නවදීන් ඉන්නේ. දැන් එකම කතාව වගේ නේද? ළමයි අතර කතාවක් තියෙන්නේ මට ඌ ගහනවා ඌ මට ගහනවා කියලා. එහෙම කියවුනා වගේ හිතෙනව නේද? නමුත් පින්වතුනි බලන්න මේක ඇතුලේ තියෙන කතාව මේ පහක් අවදීන් ඉදි පහක් නිදිනවා. මේ පහ නිදද්දී අර පහ අවදීන් ඉන්නවා කියන මේ එකම දෙපැත්තට දාලා කිව්වෙ පින්වත්නි මේ ඉන්ද්‍රිය ධර්ම පහයි පංච නීවරණ අතරේ තියෙන සම්බන්ධතාවය කියන්නේ මේ පංච නීවරණ සහ ඉන්ද්‍රිය ධර්ම
වල තියෙන සම්බන්ධ අත්‍යන්ත සම්බන්ධතාවය එකක් අඩු වෙද්දී අරක වැඩි වෙනවා අරක අඩු වෙද්දී මේක වැඩි වෙනවා බලන්න මොන්න තරම් සොඳුරු දැක්මක් සොඳුරු අවබෝධයක් අපේ වාග්යතුන් වහන්සේට තිබුණද උන්වහන්සේ අපිට මේක කියලා දෙන්න ගත්ත උත්සාහය පින්වත්නි පැහැදිලි කරනවා මේ දේවතාවට දේවතාවා තව ප්‍රශ්න දෙකක් අහලා තිබ්බා එයා අහනවා මේ කතීහි රජමාදේහි කොහොමද මේ කෙලස් එන්නේ මේ කෙලස් දුවිල්ල එන්නේ කොහොමද කොහොමද එන්නේ කොහෙන්ද එන්නේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා එන්නේ කොහෙන්ද අර නීවර ධර්ම පහෙන් එතකොට කොහොමද පිරිසුදු වෙන්නේ කතී පරිසුජ්ජති එතකොට පැහැදිලි කරා අර ඉන්ද්‍රිය ධර්ම පහ දිනු කරාම පිරිසුදු වෙන්න පුළුවන් කියලා ඒත් මේ 10 ගැන කරන විස්තරේ බලන්න බලන්න මේ මේ කාමච්ඡන්ද නිසා අපිට එනව කෙලෙස් ව්‍යාපත් තරහව නිසා අපිට එනව කෙලෙස් තීන මිද්දේ නිසා අපිට එනව කෙලෙස් දැන් නූපන් කෙලෙස් උපදීවි උපන් කෙලෙස් දියුණු වේවි මීට පෙර උපන් කෙලෙස් දියුණු වේවි නූපන් කෙලෙස් යලි උපදීවි නූපන් කෙලෙස් උපදීවි උපන් කෙලෙස් දියුණු වේවි බලන්නකෝ මේ ඔක්කොම දිනු වෙන්න අර පංච නීවරණ ධර්මයන් බලපාන හැටි. එතකොට තීන මිද්දේ තියෙන තාක්කල් කෙලස් මතු වෙනවා. මොකද උත්සාහය නැහැ නේ යට. උත්සාහ නොකර ඉන්න කෙනෙක්ට උත්සාහ කරන කෙනෙක්ගේ අවබෝධයේ විහිළුවක් වගේ පේන්න පුළුවන්. මොකද මේක මේ අවබෝධය කියන එක අවබෝධය ලබාගත් කෙනෙක් විඳිනවා මිසක එළියඳලා කෙනෙක්ට ඒක තේරුම් ගන්න බෑ. එහෙනම් කාමච්ඡන්දද ව්‍යාපාදද තීන මිද්දද මේ පසුබසින ගතිය අලසකම කුසලයට අකමැතිකම හිතේ ওই තියෙන විපිලිසර බව තේරුම් ගන්න බෑ වගේ හැඟීමකින් ඉන්න එක. එතකොට මේ උතුම් කාරණා පිළිබඳ තියෙන සැක සංකා මෙන්න මේ වගේ තත්ත්වයන් පුජ්‍යලේක් තුළ තියෙන්න කෙලසෙනවා. කෙලස් උපදිනවා. ඉපදිච්ච කෙලස් තව තවත් පෝෂණය වෙනවා. එහෙනම් අර ගුණධර්ම ටික දිනු කරගන්න එක බලන්න පින්වත්නි. දැන් ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවර ධර්ම පහ කියලා තියෙන පිළිවෙලෙත් එක්තරා සම්බන්ධයක් තියෙනවා. එකකට එකක් සම්බන්ධයි. සමහරු නම් කියනවනේ ඔය පහ කොයි පැත්තෙන් කිව්වත් කවන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. කාමච්ඡන්ද නිසා කාමච්ඡන්ද උපකාර වෙනවා ව්‍යාපාදී ඇති වෙන්න. ඒ කියන්නේ අපි ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය ඇස කන නහය දිව ශරීරය කියන ඉන්ද්‍රිය ඒ වෙනම ඉන්ද්‍රිය කතාවක්. අර ඉන්ද්‍රියයි මේ ඉන්ද්‍රියයි පටලව ගන්න එපා. මේ පංච ඉන්ද්‍රිය මේ සතුටු කරන්න නැත්නම් මේ පංච ඉන්ද්‍රිය හරහා ලෝකෙන් කැමති කැමති දේවල් බලාපොරොත්තු වෙනකොට නෙවෙයිද අකමැත්ත කෙනෙක් නිර්මාණය වෙන්නේ. අකමැත්ත තියෙන්නේ කැමැත්ත අනිත් පැත්තේ නෙවෙයිද? ලෝක මොනවටවත් අපි කැමති නැත්නම් 아무තු අකමැත්තක් නැහැනේ. අපි කැමති දේවල් එකක්වත් ලෝකේ නැත්නම් අකමැත්තයි කියලා එකක් නැහැනේ. අකමැත්ත නිර්මාණය වෙන්නෙම කැමැත්ත කියලා එකක් තියෙන හින්දානේ. එහෙනම් බලන්න පින්වත්නි කාමච්ඡන්දේ ව්‍යාපාදයට කොච්චර බලපානවද? එතකොට ව්‍යාපාදය තියෙනකොට දැන් කාමච්ඡන්දයි ව්‍යාපාදයි තියෙනවා කියලා කියන්නේ මේ මිනිහා ඒ தත්ත්වේ දියුණු වෙන්න හිතනවද මේ සංසාරයෙන් ගැලවෙන්න උත්සාහ කරයි සිල් ගණීවි භාවනා කරයි මහාන වේවි ධර්මයේ ශ්‍රවණය කරાવી කියලා නෑ ඒව දියුණු වුණාම ඒවා පස්සේ යන එක මහා කාර්යයක් විදිහට දකීවි ඒවාගෙන් ගැලවෙන්න හදන එක එක්තරා විහිළුවක් වගේ දකීවි එතකොට ඉබේම යා තීන මිද්ද වෙලා ඊළඟට ඉතින් ඔය தත්ත්වේ ආපුවාම මේ සසර අගමුල තේරුම් ගන්න බැරි වෙයි ආයිපදෙයිද නැද්ද හිතා ගන්න බැරි වෙයි මම මොකද්ද කරන්න ඕන නොකරන්න ඕන මොකද්ද තේරුම් ගන්න බැරි වික්ෂිප්ත වූ මනසක් තියෙවි ඉතින් මේ தත්ත්වේ උදා වෙච්ච මිනිහෙක් ගාව බුදුන් ගැන සැක තියෙන්න බැයිද දහම් ගැන සැක තියෙන්න බැයිද සංඝ ගැන සැක තියෙන්න බැයිද නිවන කර්මය ආදී කරුණු ගැන සැක තියෙන්න බැයිද ස්ථිරයි පුළුවන් එහෙනම් පින්වත්නි හිතන්න මේ පංච නීවරණ එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන හැටි.